සරණයි අයිබුවන් ධර්මචාර්ය කෙටි සටහන් සමාජ දර්ශනය පස්සන පාඩමැ සුරින් පස් වනී පාඩමට අදාළ කෙටි සටහන අපි සාකච්ඡා කරන්නට සූතා නම් වෙන්නේ ජීව අජීව පරිසරය ජීව පරිය සහ අජීව පරිසරය කිය අපි ජීවත්වෙන අවට පරිසරය පරිසරය අපට වාර්ක කරන්න පුළුවන් මෙන්න ීව පරිස අජීව පරිසරය කෙරෙහි පුද්ගලයාගේ බලපෑමත්ඒවගේම පුද්ගලයාට ජීවජීව පරිසරේ බලපෑමත් සිද්ධ වන ආකාරය පිළිබඳවී ගැන්වෙන බෞද්ධ දර්ශනය තුළ තියෙන විශේසිත ස්කාරණාවන් තමයි මේ පාඩමේදී තුළත් වෙලා තියෙන්නේ. පලවෙනි අංකය ලොව පවතින සියලුමදේ එකෙන් එක අන්‍යෝන වසයෙන් බැඳී පවතිී කියන පටිච්ච සමුපපාද නඥ්‍යායානු කූල ඉගැන්වීම බුදුදහමේ ප්‍රධානම ඉගැන්වීම බව අපි හඳුනාගතයුතුයි. ජීව පරිසරේ අජී පරිසරේ ජීවරිස ජීව පරිසරය කෙරෙහිත් අජීවරිසරය ජීවි පරිසය කරෙහිත් තරම බලපෑමෙල්ල කරන බව. අපිට පටිච්ච සම්පාද නි්‍යායාාත්මක ඉගැන්වීම මුතුලින් පැහැදිලි කරන්නට පුළුවන්. ඒ වගේ හේතු ප්‍රත්‍යංගෙන් බැඳී නැති ස්වාධීන ප්‍රෞෘතියක් නැති බව කියවන ඉගැන්වීම විදිහට මනුස්්‍යයා නිරපේක්ෂව හෝ වර ප්‍රසාදලාබී ලෙස ජනිත සුවිශේෂ සත්වයකු නොවන බව බුදුදහම ගැන්වීම හේතු ප්‍රථ්‍යයංගෙන් ද නැති ස්වාධීන ප්‍රවෘතියක් නැති බවත් කියවනි ගැන්වීම මනුෂ්‍යයා නිරපයෙක්ෂව හෝ වර ප්‍රසාධලාබී ලෙස ජනත සුවිශේෂ සත්වයකු නොවන බව ජීවහා අජීව පරිසරය සමග වෙලුණු ීවි ජීවිහෙකු ක්‍රියාත්මක වෙන බව මිනිසා කියලා කියන්නේ. පරිසරත්ත එක්ක ජීව ජීව පරිසරයයක්ත්ත එක්ක මනා සම්බන්ධතාවයක් තිබෙන සම්බන්ධ සත්්‍යයෙක්. ඒවගේ සමතුිත අන්තර්ක්‍රියාදාමයක් මගින් පමණක් ප්‍රයත්න ප්‍රවර්තනය පන්නේෙක් මකදමි කියන්නේ. සමතුලිත අන්තර්ක්‍රියාදාමයක්. සමතුලිත වූ සමාන වූ අන්තර්ක්‍රියා එකනි කාතර, පවත් අන්න වූ සම්බන්ධය සමාන වූ සම තුළිත වූ ක්‍රාදාාමයක් වන්න ටඕන එහම නැත් නම් පුද්ගිලයාගේ යහපත් පැවැත්මක් සිදුවෙන්ෙන් හැ. ෞද්ධ පරිසර චින්තනයේ පදනම මානව සමාජයේ පැවැත්ම ී අීව පරිසරය සමඟ බැඳී ඇති බව දෘෂ්ටි මේේ වසයෙන් පිළිගනීම තමයි. බෞද්ධ පරිසර චින්තනයේ පරිසේ පිළිබඳව චින්තනය අදහස. මානව සමාජයේ පැවැත්ම ජීව සහ. ජීව කියන පරිසරේ සමඟ බැඳිලා තියෙනවා. කියන දෘෂ්ටියයෙන් යුක්තව. සමාජයේ දිහා බලන්නට ජීවජී පරිසරයේ දෙස බලන්නට යොමු කරවීම බුදුධහමය ප්‍රධානතම කාර්යක් වෙනවා. පස්වනිියංකයේ ලෝපුරා බලපාන නියාම ධර්ම පහ. පංචනයාාව ධර්ම විදියට හඳුන්ුවන්නේ බීජනයාම උතුනයාාම කම්මනයාම ධම්මනයාම චිත්තනියාම. පේජනයාම උතුනයාම, කම්මනයාම ධම්මනියයාම චිත්තනයයාම කියන නයාම ධර්ම පහා. ළඟට නිතර විභාගවලදී අහලතියෙන කාරණයක් තමයි මේ හයිවිනිියන්කයේයටටතේ තියෙන කාරණය නයාමධර්ම පහ නියමයන් අනුව වර්ගී කරණය වෙන විදිහ උතු නයාාමයහා බීජනයාමේ ෞතික හා ජීවවිද්‍යාත්මක නියමයක් නියමයන් උතුනයාමයහා බීජනයාමය වැටෙන්නේ භෞතික හා ජීව විද්‍යාත්මක නියමයන් විදිහට. එ වගේම චිත්ත නයාාමය මනෝවිද්‍යාත්මක නියාමයක් විදිහට සලකනවා ඊළඟට කම්ම නයාමය සදාචාර හේතු පල සන්තතිය ගැන කතා කරන නයාම ධර්ම ධම්ම නයාමය අධ්‍යාත්මක නයාමයක් විදිහටයි සලකන්නේ නයාමයන් අනුව උතුනයාාමය හා බීජනයාමය බෞතික හා ජීව විද්‍යාත්මක න්‍යාමයන් චිත්ත නයාමය මනවවිද්‍යාත්මක න්‍යාමයක් කම්ම නයාමය සදාචාර හේතුඵල සන්තතිය පිළිබඳව නියාමයක් ධහම නයාමය අධ්‍යාත්ම යාමයක් විදිහට දක්වන්නට පුළුවන් ඉළඟට හත්වෙන අංකය පංච යාමයන්ගේ ක්‍රාකාරයත්තුවය මහාචාරය ලිලීද සිල්වාගේ විවරණය තුළ දක්වන්නේ කොහොමද කියන එක ඕනෑම ප්‍රදේශයක බෞතික පරිසරය එහි ජීව පරිසරයහි එනම් සාකහා සත්ව ජීවිතයහි සුරූපය කෙරහි බලපෑමක් ඇති කරන්න පුළුවන් ඊට පස්සේ මේ සාකහා සත්ව පරිසරේ ඒ හා සම්බන්ධ වසන ජනතාවගේ සිත් සතන් කරේ බලපෑමල්ල කරනවා චින්තන රටාව සදාචාර ධර්මතාවන් නිර්ණය කරනවා චින්තන රටාවතුනින් තමයි සදාචාර ධර්ම නිර්ණය කරන්නේ තීරණය කරන්න. ඒවකීම මේ ප්‍රති ප්‍රවනතාවද විද්‍යාමානවිය හැකි බව කිව යුතුේ. මිනිසුන්ගේ සදාචාරය ඔවන්ගේ මානසික බියෝහය කරේ බලපාන අතර. ප්‍රදේශයේ ජීවහා බෞතික පරිසරය කරේ ද බලපායි. මේ කියන්න ඕනෑම ප්‍රදේශයක බෞතික පර සිරේ බලපෑම පුද්ගලාටල් ඇති කරන්න පුළුවන්. ඒ බලපෑම තුලින් පුද්ගලයාගේ චිත්ත චෛතසිකවලතත් බලපෑමක් එල්ල කරනවා ඒ එල්ල කරන චිත්ත චෛතසිකවල බලපෑම පුද්ගලයාගේ සදාචාරය සහ දුරාචාරය කියන දෙක කෙරෙහිම බලපෑමක් එල්ල කළ හැකී කියලයි මහාචාරය ලිලීද සිල්වා පඩිවරයා විවරණය කරන්නේ. අටවිනි අංකය. නෝතන පරිසරවේදී හු දැඩිසේ විශ්වාස කරන කාරණයක් ලෝව පවත්නාසිියල්ල නිබන්ධව නිරන්ත්‍ර වෙනස් වෙනවා කියන කාරණි සියල්ල එකනික කෙරෙහි සම්බන්ධව සාපේක්ෂව පවතිනවා කියන කාරණාවන් දෙකම නූතන පරිසරවේදීන් පිළිගන්න වූ මතයන්. නූතන පරිසරවේදීන් දැඩි පින්න ශ්වාස කන ලො පවතින සියලුම තෙ රන්තර වෙනස්සෙනන කියෙක බුදු හමි ගන්වෙන අනිත්‍යය කියන ත්ව පත්තිනෝකනක් සියල්ල එකනෙක කෙරෙහි සම්බන්ධව සාපේක්ෂව පවතිනවා. මේ දේට මේ දේ සම්බන්ධයි මේ දේට මේදී සම්බන්ධය කිය හේතු පලවාදී ඉගැන්වීම බුදදු දහමී ඉගැන්වීම ඒ ඉගැන්වීම පරිසරවේතින් පිළි අරගෙන තියෙනවා. ජීවවාහා ජීව පරිසරය කරහි බෞද්ධ කාල්පය සකස් කිරීමේලා බලපාන සංකල්පයකි. දු සමහි ගෙන්ව වෙන සංසාර සංකල්පය සංසාර සංකල්පය කියන එක ඉපදමින් මැරමින් සසර ගමන් කිරීමට සිද්ධ වෙනවා කියන එක. එතුකට ජීවාජී පරිසරයහි යහපත සඳහා ඒක හේතුවක් බවර පත්ව වනව සත්ව ගාතනාදී තත්ත්වයන්කින් මිදිලා සත්ව හිංසාාවෙන් මිදිලා ධර්මිකව ජීවත්වෙන ගමන් සත්ත්ව කරුණාවාදය දක්වමින් පරිසරේ ආරක්ෂා කරමින් ධාර්මික විදිහට අල්පේච ජීවිතයක් ගත කරමින්. කරට යොමු වනි සංසාරකයන සංකල්පයත් එ ඉඟට දහවැනි අංකේය පුරක්ෂත් ලතා වන්නේ පවාදි කෘහිත අල්පේසාක්ක්‍ය දේවත වසන බව පිළිබඳ භාරති විශ්වාසය බුදු දහමි පිළිගැනෙන කාරණාවක්. ආරාම දේවතා වන දේවතා තින වනපත් වනපපති සු අධිවත්තා දේවතතා විදිර්තමයි සඳහන් වෙන්නේ ආරාම දේවතා පන දේවතා තින වනපත්තිසු අධි වත්වා දේවතා ඒවිදියට සඳහන් වෙනවා පෘක්ෂලතාවන් හි අධිගෘහිත අල්පේසාක්කය දේවතාවන් අල්පේසාකය මහෙසාක්කය අල්පේසාක්ක්‍යය දේවතාවන් සිටින බව දේව කියන සත්ව විශේෂයක් රෘක්ෂලතාවන් හි අධි ගෘහිත වෙලා ඉන්නවා කිය විශවාසයක් බුදු දහමේ තියෙනවා ඟ මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙන දේවතා සංකල්පි මිනිසුන් ෙවල් ොරවල් ඉදිකරගන්නා විට ඒවාට අරක්ගන්නා වස්තු දේවතාවන් පිළිබඳ ඉගැන්වීමක් තමයි පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙන්නේ. මිනිස්සු ගෙවල් දොරවල් ඉදිකරගන්න කොට ඒවාට අරක්ගන්නාවා වාස්තු කියල දේවතා කොට්ටාසයක් පිබඳව. මහා නිපාන සූත්‍රයේ සඳහන් වෙනවා ඒවකීම කරනීම එත්ත සූත්‍රය මගින් කිසිම දිසාාවක සතුරු බවක් නොමැතිසේ සිතා සමස්ත පරිසරටම හිතානුකම්පාව ආකල්පයක් හිතානුම්පාබ සහිත ආකල්පයක් වසින් ප්‍රගුණ කළ යුතු බව දැක්වෙනවා උද්දං අදෝච තිරියංච උද්දං උඩ අදෝචච යට තිරියන් හරහට හරස් සතට අසම්භාදං අවේරං අසපතගේ කිසිම කෙනෙක්ට බාධාන නොපෙන්නවිය යුතුයර නොකළ යුතු අවරයෙන් කර යුතු කළ යුතුය අසත්පුර සාකාරයෙන් අයිහපත ප්‍රර්ථනා නොකළ යුතුය ආදී වසයෙන් සඳහන් වෙනවා උද්දං අදෝච්ච තිරියංච අසම්බාධං අවේරං අසපත්තා නූපන් උපන් නූපන් ටංචල ස්ථාවර මහත ළඟ දුර උඩ යට හරහා සකල ජීවවර්ගයාමටම මේ ආකාරයෙන් මෙත්තරිය යුතුයි කියන්නේෙ ගැන්වීමක් තිය නොහෙනනම් සමස්ථ ජීව පරිසරයටම සබබේ සත්තා භවන්තු සුකිතාත්තා කියන ආකාරයට මෙත්තරිය යුතු බව තමයි බුදුදධාම කල්පය ජීව පරිසරේකර හිදක්විය යුතු ආකල්පය දේව කියන සංකල්පය පරිසරේ කෙරහි දක්වයුතු කල්පය ගැන අපට ස්මතු කර දක්වීම සඳහා දාහරන විදිරගන්නට පුළුව කරනීම මෙත්ත සූත්‍රයේ සියලු සත්ව සපත් කිය ආකල්පේ තොරොතුරු ඉදිරිපත්තියන බව ඊළඟට මජිමනිකායේ සාලයක සූතරයෙහි ප්‍රාණගාතයෙන් වැලකීම පිළිබඳ සංකල්පය ඉදිරි පච් කල තිය ආකාරය ජීව පරිසරේ කෙරෙහි දක්ව යුතු කල්පය ගැන අදහස් දක්වාන්නට වැදකාර. පානාතිපාතම් පහය පානාතිපා, පටිවරොතෝ හෝති නිහිත දන්නු නහිත සත් හෝ ලජ්ජී දයාපන් වෝ සබපානභූත හිතානුකම්පී විහරති පාණාතය නොකර ප්‍රාණගාතයෙන්වෙෙන් වෙල අතහැරල ප්‍රාණගාතියෙන් වැලකිී දනු හා සැත් අවායුද අතහැරල අවියායුධ අපිටවන වෙන්නේ සතුන් ගාතනය කරනවන. පාපයට ලැජ්ජාව ඇතිව දයන්විත මහා සියලු ප්‍රාණන් හා හටත් දෑ කෙරෙහි. තාකම්පා පෙරදරිව කටයුතු කළ යුතුයේ කියලයි මජිමිනිිකායි සාලයක සූත්‍රයේදී ප්‍රාණගාතයෙන් වැලකීම කියන්නේ මොකක්ද කියන කාරණය එනම් ජීව පරිසරය කෙරෙහි දැක්ව යුතු කල්පය සාලයක මජමිනිකායි සාලයක සූත්‍රයේ දැක්වෙන ආකාර පානාතිපාතා පාතන් පහය පානාතිපාතා පටිවිරතුෝ. නහිත දණ්ඩෝ නිහිත සත්ව ලජ්ජී තයාාපන් ව සබපාන ූත හිතානු කම්පී විහිරති කියන ආකාරයටයි. දක්වාන්නේ එෙනම් ප්‍රාණගාතීෙන් වැලකීම කියන කාරණය සම්පූර්ණත්වයට පත්වීම සහ ප්‍රාණගාතීන් වැලකිී සියලු සතතිීන් කරෙහි මෛත්‍රී සහගත සිතිින් යුක්තව ක්‍රියා කළ යුතුවා කාරයයි ඒ සංකල් පේතුලින් පෙන්ඩුම් කරන්නේ. ප්‍රාණවදීන් ඉවත් වූ තැනැත්තා බූතහෙවත් හටගත් වැැවෙන පදාාරථ කෙරේද හිතනුකම්පීව වසන බව ඉන්දුවනිතවෙයි. ක සූතරයේ සඳහන් වෙන කාරණාවෙන් තවත් කාරණාව කිස්මතු කරන්න පුළුවන් බූතහෙවත් හටගත්. වැෑවැන පධාර්ථ කෙරේ හිතානු කම්පීව කටයුතු කර යුතු ආකාරයත් මේ තුළින් කියවෙනවා. පහළස්නිියන්ගේ බුදුරදුන් තමනට බුද්ධත්වය ලබාගන්නට උපකාරි වූ ඇසතු රුක කරේ අනිමිසලෝචන පූචාව පවත්වනවා අනිමිසලෝචන පූචාව පවත්වන් ලදබෝධීන්හන්සේ අජීවී වස්තුවක් ජීවිවස්තුක් නෙවෙ හනම් අජීව පරිසරය කෙරෙහි පවා දැක්ව ුතු ආල්ප බුදදු දහමේ කොහොමද දක්වලාතියෙ කියනෙකට පලවෙනීට මුදාහරණයක් ලැබෙනවා මොකක්ද බුද්ධත්තයට පත්වෙච්ච අපගේ ගෞතම සම්මාසම් බුදුරජාණන් වහන්සේ පය නොහෙලා සතියක් බලා සිටිමින් තමාට බුද්ධතේ පත් බුද්ධත්වයට පත්ව අස්ථාව ද සෙවන ලපාතුන් පෝදධන් වහන්සේට අනිමිසලෝචන පූචා පැවැත්වීම. ාණ ගත විරමණ සික්ෂාවව සම්පූණ වීම සඳහා සම්පූණ ව යුතු ද්‍යන්සේ විරදිහා සමාධාන කියන දෙකම සම්පූර්ඩ වෙන්නට අව්‍යයි කියල සඳහන් කරනවා. දීගනිකාය අගං සූත්‍රය පෙන්වන්නේ සත්වයන් සදාචාරයෙන් පිරිහෙත්ම පරිසරේද පිරිහහි යන අයුරුයේ. එහනම් අජීව පරිසරජ ජීවී පරිසරයට බලපැෑම් කරනවා කියනකට සාධකයක්. හොඳම සාධකයා දීග නිකායේ අගං්ජ සූත්‍රරය තුළ සඳහන් වෙනවා. සත්වයන්. සදාචාරයෙන් පිරිහෙනකොට මොකද වනේ කුරරු පරිසරයක් බවට විසම පරිසරයක් බවට පත්වෙලා තියෙනවා මේ අග්ඥ සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට අධර්මරාගේ විසම ලෝබේ මිත්‍යාත් ෘෂ්ටි ආදය නිසා ස්ොබාදහම සමතුලිත භ්‍යාකූල වන අයුරු අංගුත්තරනි කායේ දක්වලාතිේෙනෝ. අග්‍ය සූත්‍රයේ දැක්වෙනවා පුොද්ගලයාගේ විසමාචාර නිසා පරිසරික විපරියාසියන් වෙන්න පුළුවන් බව ඊළඟට අධර්මරගේ විසම ලෝබේ මිති්‍යා දුෘෂ්ටිවගේ කරුණ නිසා ස්වබා දහමේ අසම තුලිත ම් ඇතිවෙන බව එනා ජීව පරිසරය පවා ජීවි පරිසරයට බලපෑම් කරන්න පුළුවන්.ඒ වගේ මජීවී පරිසරේ පවා පුද්ගලයාගේ ජීවිතයත්යක සම්බන්ධව ක්‍රියාත්මක වෙනවායි වගේම ලෝක පැවැත්ම සඳහා හේතුවක් වෙනවා කියන කාරණය තමයි මේ තොරතුරුවලින් අනාවරණය වෙන්නේ ට වසි වැ අනිසි කලට වැසීම සිද්ධ වෙනවා අංගුතර නිකාය සඳහන් වෙන විදිහට පරිසරය කෙරෙහි. අධර්මරගේ විසම ලෝබේ මිති්‍යා ෘෂ්ටි ව ක්‍රියාවන් බලින්ග මිනිසුන් යෝ ක්‍රියා කරන්නකොට. කෘමිව දුරුවනිී වසංගත නිසා වගාවන්ට හානි පැමිණෙන්ට පුළුවන්. අස්ව හීන වෙනවා. පෝසනී ආහාර විරල වෙනෝ. මනුස්යෝ රෝගීව අකලට මේ යෑම සිත වන්න පුළුව ක් නිසාද මේ කියන අධර්ම රාගේ විසමලෝපේ මිත්‍යා දෘෂ්ටියවැනි වැරදි සහගත චේතනාවන් නිසා. එහනම් පුද්ගලයාට බලපෑම් එල්ල කරන ආකාරය. අධර්මරාගේ විසමලෝපේ මිත්‍යයාා දෘෂ්ටියවැනි පාපී චේතනාවන් නිසා පුද්ගලයාට පරිසරයෙන් සිද වන්නට පුළුවන් හානි විනාස මෙතන සඳහන් කරලා තියෙනවා. දීගනිකාය චක්කවතිසිහිනාද සූතරය මිනිස් සමාජය දාචාරේ දැඩිය අයුරින් පිරිහි යන සමයක් උදාාවෙන බව දක්වනවා ඒවගේම මිනිසාගේ ආයුසය ක්‍රමයෙන් පිරිහි යන බව දක්වනවා වයස පහයේදී විවාහක් වෙලා දහයේදී මිය යන පරපුරක් ඇති වෙන බව දක්වනො ජීවී අජීවී පරිසරේ සම්බන්ධය නිසා ගිතෙල් වඩරු මී පැනයාදී විසිිෂ්ට රසයෝ අතුරු දහන් වෙන බවත් තිගනිකයි චක්කවත්තිී සීහනාද සූත්‍රයේ ඒ වගේම දැන් නීරස කටුක හාර සේ පිළිකුල් කෙරන ආහාර සුදාභහෝජන වටිනාම ආහාර බවට පත්තිවා ඒ දේර සඳහන් කරලා තියන සඳහන් වෙලා තියෙනවා. තේරගාථාවල සඳහන් වෙන විදිහට විසිවෙනි අංකේ අරතය දක්වන තොරතුරු තමන් වහන්සේලා විසූ ආරාමවල සුන්දරත්තයේ පිළිබඳ තොරතුරු තෙරවරුන් රචනා කළ භාවගීතයන් සඳහන් වෙනවාඒ පරිසරේ සුන්දරත්වය කොච්චරද කියලා. එවගේ පරිසරයේ සුන්දරත්වය විඳමින් තමන් ්‍යාධ්‍යාත්මික සුවය ඇති කර ගත්තා කාරයත් තේර තේරී ගාතා තුළ බොහෝ තොරතුරු සඳහන් වෙනවා. විසි එක්වනිියන්ගේ ගිරා ආත්මික උපන් බෝසත්තුූන් තමා ජීවත් වූ ගස පියලී දිරායන විටද එ අත හැර යාම ප්‍රතික්ෂේප කරපු අයුරු. හන්සේය ම සත්පුරු සයක්වවෙමි මාවිසූ මේ ගස මගේ නෑයාය. මගේ මිත්‍ර අය. සරූ කාලේ එයින් ප්‍රයෝජන ගෙන දැන් නිසරූ බව දැක අත්හරන්නට මම නොසිතමින්. එසේ අතහැරීම යුක්තිධර්මය නොවේ ඒවිදිටයි ජාතක කතාවකදී ආත්ම ගිරාත්මකුපන් බෝසතුන් වහන්සේ විසින් ප්‍රකාශයට පච්කරපු කාරණාවක් ජාතක කතාවක සඳහන් වෙන්නේ. ඒවකම, වත් කතාවක මෙ මේ වගේ සඳහනක් තියෙනවා කිිරව තමයි ඒ කතාවේදී සම්බන්ධවෙන්න අවුරුදු ගණනක් මේ ගසේ පල බුක්තිවිදිි මම බුක්තිවිදි බව මට අමතක නැතිහෙයි දැන් ගෙඩි නැති බව දැන දැනත් ඒ මිත්‍රාත්තුවය අත්හරෙන්ට අසමත් වෙමි ඒ මෙත් සිත තවම මාතුල තිබේ පල ඇතිකල පැමිණ ඇසුරු කර පල නැතිවිට හැරදැමනීම ආත්මාර්ථකාමී මිත්‍ර දරෝහි ක්‍රියාවකි එවිදිහටයි ඒ කතාව තුළ සඳහන් වෙන්නේ බලන්න කොච්චර නම් ජීවා ජීවූ පරිසරය හා සම්බන්ධවන් ඉගැන්වීම් සංකල්පපුතු දහමේ දැක්වෙනවාද ජාතික කතා ඇසුරින් සූත්‍ර දේශන ඇසුරින් ෝ තුගෙන විසි තුංගෙන අංකය අලුතෙන් පැලවෙන සාකයන්ට හානි පැමිණවීමෙන් වලකිනු පිණස බෞ්ධ භික්ෂූන් වහන්සේලාට වැ සම සංචාරයෙන් වැලකී ආරාමක්ත නේවාසික ජීවිතයක් ගත කරන්නට නිර්දේශ කළ තියෙනවා එක තමයි බස් සමාධාන සිික්‍ෂාපදය බුදුරජාණන් වහන්සේ විනි සික්ෂාවක් පවා පනවල තියෙනවා විනි සිික්ෂාපදයක් පව පනවල තියෙනවා පරිසරේ ඇතිවෙන නව අලුතිං හැදෙන ගස් වැැල්වල තනකොල පෑගෙනවාට පැගීම සුදුසුන් හැකයෙන කාරණය මුල් කරගෙන පංචසෙහි ප්‍රථමසි සිල්පදයෙන් ගම්මි වෙන්නේ පරිසරේම අගයක් වු සත්ව වරගයා කෙරෙහි අත්තිසයින්ම දයන්විතව කටයුතු කරන්න ඕන කියන කාරණෙ. බෞද්ධයන් නොකල යුතු වෙළදාම් අතර මස් වෙළදාම දක්වනවා ඒකත් ඒතුලිනුත් ජීව පරිසරය ආරක්ෂා කළ යුතුයි කියන එක තමයි කියවෙන්. හිළඟට විසි හයවිෙනියංකය මහා පරිනිර්වාණ සූත්‍රයෙහිදී බුදුහු රමණී ස්ථාන පිළිබඳව දක්වනවා. රමණීයං ආනන්ද වේසාාලිින් රමණීයන් උදේන චේතියන් රමණීයන් චාපාල චේතියන් ආදී වසේ මේ ස්ථාන අජීව පරිසරේ පරිසරේ තිබුණු සුන්දරත්වය බුදුරජාණන් වහන්සේ අගේ කරපු අවස්ථාවක් තමයි මේ අවස්ථාව මහා පරනිර්වාණ සූතරයේ සඳහන් වෙන කාරණාවක්. ඒ විදිහට බුදු දහම තුළ ජීව පරිසරේ කෙරෙහිත් අජීව පරිසරය කෙරෙහිත් දැක්විය යුතු ආකල්ප මොනවද කියලා බොහෝ කරුණු මේ පාඩමේ ඇතුළත් වුණා. එහෙම නම් අපි මෙතැනදී තේරුම්ගත යුතු දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ගැන්වීම බෞද්ධ දර්සනය තුළ ජීව පරිසය කෙහි දක්ව යුතු කල්පදක්ව ඇතේ කෙසේද ඒ සඳහා උදාහරන මොනවද. අජීව පරිසය කෙරහි දැක්ව යුතු ආකල්පය කුමක්ද කියන කාරණාවන් වල ටයි අපි මේ පාඩමේදී අවධානී යොමු කළ යුතු වෙන්නේ. එහෙම නම් අපි අනිත් කෙටි සටහනත් මේ ආකාරයම සාකච්චා කරන්නට සූදානම් වෙනවා එස්ස නම් අද සාකච්ඡාව අපි නිවා කරනවා පිරිවෙන දහම් පාසල්ල අපගේ ජෝටී ූප නාලිව සමග සම්බන්ධ වෙන්නට ඔබට සිහිපාච් කරමින් තෙරුවන් සරණයි.